කොල්ලනේ කොහොමද ඉතින් කාලයකට පස්සේ තමයි අපේ කොල්ලොත් එක්ක සෙට් වෙන්නේ අලුතෙන් වීඩියෝයක් කරන්න ගොඩක් බිසි වුණා ගොඩක් වෙන වෙන ප්‍රොජෙක්ට්ස් වලට සෙට් වෙන්න වුණා හැබැයි එහෙම කියලා මම අපේ කොල්ලන්ව අමතක කළා නෑ ඒ නිසා තමයි මම දිගටම වීඩියෝස් දාන්න හිතාගෙන ඉන්නේ මම දන්නවා මගේ වීඩියෝස් බලන හුඟක් යාළුවෝ තාම ස්කෝල යනවා එහෙම නැත්නම් යුනිවර්සිටි යනවා තාම හුඟක දෙනෙක් අවුරුදු 25ට අඩු අය වෙන්න පුළුවන් ඒ නිසා කොල්ලනේ මම දන්නවා අපේ කොල්ල මේ උදේස්ත්‍රීගේ වීඩියෝස් බලන්න ඔයාලගේ ලයිෆ් එක හදාගන්න ඒ නිසා ඔයා අවුරුදු 25 වෙන්න කලින් ඔයාගේ ජීවිතේ කරගන්න ඕන දේවල් මොනවද ඔයා අනිවාර්යයෙන්ම කම්ප්ලීට් කරන්න ඕන දේවල් මොනවද කියලා දෙන්න ඕනේ කියලා මට හිතුණා අද අපි කතා කරමු අවුරුදු 25 වෙනකොට අනිවාර්යයෙන්ම ඔයා කරලා තියෙන්න ඕන දේවල් මොනවද කියලා බොයිස් ඔයාලමගේ වීඩියෝ බලන්නේ පළවෙනි පාර්ට්නර් මගේ නම උදේස්ත්‍රී මම අපේ කොල්ලන්ට ගොඩක් වැදගත් වෙන ෆිට්නස් ටිප්ස් ස්ටයිල් ටිප්ස් පර්සනලිටී එක බිල්ඩ් අප් කරගන්න ටිප්ස් ඒ වගේම රිලේෂන්ෂිප්ස් ඇඩ්වයිස් ගැරළම එක්සෙට් කරගන්න ටිප්ස් වගේ ගොඩක් වීඩියෝස් කරනවා ඉතින් channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරලා තියාගන්න මේ ගැන් එකට ලක්ෂයක් වෙන්නත් කිට්ටුයි ඒ වගේම තමයි insta එක follow කරලා තියාගන්න මම ඒකේ ගොඩක් stories post දානවා updates දානවා ඔයාලා මගේ videos කලින් බලලා තිනුනනම් මම මේ හැම video එකකම වගේ කියලා තිනවා අපේ කොල්ලන්ට ඔයාගේ ෆිසික් එක ඔයාගේ physical fitness එක කියන්නේ number 1 priority එක කියලා ඒ නිසා කොල්ලනේ මගේ පළවෙනි ටිප් එක තමයි ඔයා අවුරුදු 25 වෙනකොට ඔයාගේ ශාරීරික සෞඛ්‍ය ගැන ඔයාගේ ෆිසික් එක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක ඔයාගේ නම්බර් 1 ප්‍රයොරිටි එක වෙන්න ඕනේ. ඔයාට කොච්චර සල්ලි තිබුණත් වැඩක් නැහැ. ඔයාගේ ඇඟ ලෙඩින්න. ඔයා කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. ඔයා ඒක මේන්ටේන් කරේ නැත්නම් කැත වෙන ඔයා මහත් වෙන ඔයාට රටේ නැති ලෙඩෙන්න ගන්නවා. ඒ නිසා කොල්ලනේ කලින් ඉඳලම ෆිට්නස් කියන දෙයට ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකේ නම්බර් 1 ප්‍රයොරිටි එක දෙන්න. ඉතින් අවුරුදු 25 විතර කියලා කියන්නේ ඔයාට ජොබ් එකක් කරලා හොඳට සල්ලි හම්බෙන කාලේ. මේ කාලේ වෙනකොට යාළුවොත් එක්ක පාටි දාන්න සෙට් වෙනවා. හැමදාම රෙස්ටුරන්ට්ස් වලින් කොත්තු රයිස් කන්න පටන් ගන්නවා. ඒ කාලේ වෙනකොට ජිම් එකට යන එක, එක්සර්සයිස් කරන එක, ඔයාගේ ලයිෆ් එකේ රූටින් එකේ එක ලොකු වැදගත් තැනක් දීලා තිබුණොත්, ඔයා ඒ පාටි දැම්මත්, එළිය රෙස්ටුරන්ට් වලින් කෑවත්, ජිම් එකට ගිහිල්ලා ඒක බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. ඔයාට අවුරුදු 25ට අඩු වුණත්, අවුරුදු 25ට වැඩි වුණත් ඔයා තාම ෆිට්නස් ගැන හිතලා නැත්තා අද ඉඳලම ජිම් එකට යන්න පටන් ගන්න එක්සර්සයිස් කරන්න පටන් ගන්න බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න ස්විම් කරන්න ක්‍රිකට් ගහන්න ෆුට්බෝල් ගහන්න මොකක් හරි ස්පෝර්ට් එකක් කරලා ඔයාගේ ශරීර සෞඛ්‍ය රැක ගන්න අදම පටන් ගන්න අවුරුදු 25 කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ තීරණාත්මක අවුරුද්ද අවුරුදු 25 වෙනකොට අපේ කොල්ලෝ අනිවාර්යයෙන්ම තීරණය කරලා තියෙන්නේ ඔයාගේ ලයිෆ් එක ඉස්සරහට ඔයා කරන්නේ මොනවද කියලා සමහර වෙලාවට ඔයා ජොබ් එකක් පටන් ගන්න තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකක් කරන්න දාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා යුනිවර්සිටි ඉවර කරනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා රට යන්න plan කරනවා වෙන්න පුළුවන්. ඒ මොකක් හරි plan එක ඔයාගේ ඔළුවේ අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕනේ. ඔයා අවුරුදු 25 වෙනකොටත් කිසිම plan එකක් නැතුව ගමේ බෝක්කුඩ රස්තිය අදු ගන්නවා නම් එහෙම නැත්නම් ගෙදරටලා ගේම් ගහනවා නම් TikTok Instagram Reels බල බල හිනාවෙවි ඇඳට වෙලා ඉන්නවා නම් අන්න එහෙම වෙනකොට ඔයා නිකම්ම නිකන් කාලකන්ණියෙක් වෙනවා. ඔයාගේ අනාගතේ සෑහෙන්න අඳුරු වෙන්න බලනවා. මේ නිසා බොයිස් අනිවාර්යයෙන්ම අවුරුදු 25 වෙනකොට ඔයාගේ ෆියුචර් එක plan කරලා ඔයා ඉස්සරහට කරන්නේ මොනවද කියලා අනිවාර්යයෙන්ම තීරණය කරලා තියාගන්න. ඒක ස්ටඩීස් වෙන්න පුළුවන්, ඒක ජොබ් එකක් වෙන්න පුළුවන්, ඒක බිස්නස් එකක් වෙන්න පුළුවන්. හැබැයි මොකක් හරි දෙයක් ගැන අනිවාර්යයෙන්ම ඩිසිෂන් එකක් ඔයා අරගෙන තියාගන්න. කොල්ලනේ මගේ ටිප් නම්බර් 3 තමයි ඔයා අවුරුදු 25 වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතයේ තියෙන නරක සම්බන්ධතා දැරලා දාන්න. මේ කියන්නේ මොකද? සමහර ලාට ඔයත් එක්ක සෙට් වෙලා ඉන්න ගෑනු ළම ඔයාලට මාර විදිහට වද දෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා හැමතිස්සෙම ඔයාගේ ගෝල්ස් වලට වළකපනවා වෙන්න පුළුවන්. කකුලෙන් අදිනවා වෙන්න පුළුවන්. අන්න එහෙම ගෑනු ළමෙක් නම් ඔයාට ඉන්නේ එයාගෙත් එක්ක තියෙන සම්බන්ධතාව නතර කරන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාගේ යාළුවෝ ඉන්න වෙන්න පුළුවන්. ඔයාට වළකපන ඒ යාළුවෝගෙන් ඈත් වෙන්න. ඔයාගේ සමහර නෑදෑයෝ ඉන්නවා වෙන්න පුළුවන්. ඔයාට මාර විදිහට ජෙලස් කරන එයාලගෙන් ඈත් වෙන්න. කොල්ලනේ ඔයාට උදව් කරන ඔයා ගැන අවංකෙන්ම ආදරයක් පැහැදීමක් තියෙන මිනිස්සු ඔයාගේ ජීවිතේට ලං කරගන්න
ඔයාට සපෝට් එක දෙන්න ඕන දෙයකට ඔයාගේ ළඟින් ඉන්න කෙල්ලෙක් සෙට් කරගන්න. කොල්ලනේ ඔයාට අවුරුදු 25 වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේට මෙන්ට කෙනෙක්ව සෙට් කරගන්න. මට අවුරුදු 25 වෙනකොට මම මේ මෙන්ට කියන කන්සෙප්ට් එක දැනගෙන හිටියවත් නෑ. කවුද මෙන්ට කෙනෙක් කියන්නේ? ඇයි මෙන්ට කෙනෙක් ඔයාට ඔයාගේ ලයිෆ් එකේ ඉන්න ඕනේ කියලා මම දැනගෙන හිටියේ නෑ. හැබැයි කොල්ලනේ ඔයාට ජීවිතේ ඇත්තටම සක්සස් වෙන්න ඕන නම් ඔයාට වඩා එක්ස්පීරියන්ස් තියෙන ජීවිතේ ජයගත්ත කවුරු හරි කෙනෙක්ගේ මඟ පෙන්වීම ඔයාට මාර වැදගත් වෙනවා. අවංකෙම උදව් කරන, ඔයාව ජජ් කරන්නේ නැති, ඔයාට ඉරිසියා කරන්නේ නැති කාගෙන් හරි උපදෙස් ගන්න පුළුවන් නම් ඔයා යන මාර්ගයේ සෑහෙන ලේසි වෙනවා. ඔයාට ඉක්මනින්ම ඔයාගේ ගෝල්ස් වලට යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මෙන්ට ඔයා දන්න කවුරු හරි වෙන්න පුළුවන්, නොදන්න කවුරු හරි වෙන්න පුළුවන්. බිස්නස් වලින් උඩ දෙකිය කෙනෙක් වෙන්න පුළුවන්, එඩියුකේෂන් පැත්තෙන් උඩ දෙකිය කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මේ උදේශ්‍රී වෙන්න පුළුවන්. ඔයාට ඒ වගේ මෙන්ටර්ෂිප් එකක් ඕන නම් මගේ ඉන්ස්ටාග්‍රෑම් එකට DM එකක් එවන්න, මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. හැබැයි කොල්ලනේ ඒ කවුරු හරි හොඳ මෙන්ට කෙනෙක් ඔයාගේ ජීවිතයට අනිවාර්යයෙන්ම ඇඩ් කරගන්න. ඔයාට අවුරුදු 25 වෙනකොට ඔයාට ඔයාගේ ජීවිතයේ ගෝල්ස් වලට 10 ගුණයක ස්පීඩ් එකෙන් හරි විදියට යන්න පුළුවන් වෙයි. අවුරුදු 25 වෙනකොට ඊළඟට ඔයා කරන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම ඔයාගේ අම්මගේ තාත්තගේ ගෙදරින් ඔයා පිට වෙන්න ඕනේ. ඔයා වෙන සිටියකට යන්න, ඔයා වෙන රටකට යන්න, ඔයා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න. මම දන්නවා අපේ සමහර යාළුවෝ අවුරුදු 25 27 30 වෙනකනොත් එයාලගේ අම්මගේ තාත්තගේ ගෙදර ඉන්නවා. තාත්තා හම්බ කරන සල්ලි වලින් කනවබනෝ, අම්මා උයලා දෙන කෑම ටික හොඳට කාලා YouTube බලනවා, Instagram reel බලනවා, Facebook එකේ සැරිසරනවා, Facebook එකේ post හදනවා. කොල්ලනේ අවුරුදු 25 වෙනකොට ඔයා තමන් තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒකට හොඳම දේ තමයි ඔයාගේ අම්මගේ තාත්තගේ ගෙදරින් ඔයා පිට වෙලා තනියම ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒකෙදි ඔයාට සමාජ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔයාගේ රෙදි ටික හොදගන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන් වෙනවා. උයන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න පුළුවන්. තව යාළුවොත් එක්ක සෙට් වෙන්නේ කොහොමද කියලා ඔයා ඉගෙන ගන්නවා. ඒ වගේ ගොඩක් දේවල් ඔයාගේ ජීවිතේට එකතු වෙනවා. ඔයා ඔයාගේ අම්මගේ තාත්තගේ ගෙදරින් පිට වුණාම අවුරුදු 25 වෙනකොට ඔයා ඔයාගේම තැනක වෙනම තැනක ජීවත් වෙන්න ප්ලෑන් කරලා තියාගන්න. මගේ ඊළඟ ටිප් එක තමයි ඔයා අවුරුදු 25 වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාගේ සල්ලි කළමනාකරණය කරන්න, ඔයාගේ ෆයිනෑන්ස් මැනේජ් කරන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න. මට අවුරුදු 25 වෙනකොට කිසිම කෙනෙක් කිව්වේ නැහැ එහෙම දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා. කිසිම කෙනෙක් කියලා දුන්නෙත් නැහැ. හැබැයි කොල්ලනේ ජීවිතේ ඉස්සරහට යනකොට, විශේෂයෙන්ම අවුරුදු 25න් ඉස්සරහට යනකොට ඔයාට ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියන එක සෑහෙන වැදගත් වෙනවා. ඔයා හම්බ කරන සල්ලි වලට මොනවද කරන්නේ? ඒක ඉන්වෙස්ට් කරනවද? ඒක සේව් කරනවද? එහෙම නැත්නම් ඒකෙන් කාර්යයක් ගන්නවද? ඒකෙන් ඉඩමක් ගන්නවද? එහෙම නැත්නම් ලෝන් ගන්නවද? මේ හැම දෙයකටදීම ඔයාට ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියන එක මාර වැදගත් වෙනවා. ඒ නිසා කොල්ලනේ YouTube එකෙන් හරි පොත් කියවල හරි යාළුවන්ගෙන් හරි ඉගෙන ගන්න. ඔයාට හම්බෙන සල්ලි හරි විදියට කළමනාකරණය කරන්නේ කොහොමද කියලා. ටිප් නම්බර් 7 තමයි ගයිස්, රිස්ක් ගන්න බය වෙන්න එපා. අවුරුදු 25ක් කියන්නේ ඔයාට මාර හයියක් තියෙනවා. ඔයාගේ හිතේ හයිය තියෙනවා, ඔයාගේ ඇඟේ හයිය තියෙනවා. ඒ වගේම ඔයාට මාර මොරාල් එකක් තියෙන්නේ. ඒ නිසා කොල්ලනේ කිසිම දෙයකට බය වෙන්න එපා. විශේෂයෙන්ම රිස්කි දේවල් පටන් ගන්න, රිස්කි දේවල් කරන්න. ඔයාට බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා, ඒක පටන් ගන්න. ඔයාට රට යන්න හීනයක් තියෙනවා, රට යන්න ආසාවක් තියෙනවා, ඒකට වැඩ කරන්න. ඔයාට ඔයාගේ ෆීල්ඩ් එක වෙනස් කරන්න ඕන, හොබි එකක් පටන් ගන්න ඕන, ඒ මොකක් හරි දෙයකට ඔයා බයෙන් ඉන්නවනම් බය නැතුව ඒක අනිවාර්යයෙන්ම කරන්න. මොකද අවුරුදු 25 වගේ කියලා කියන්නේ ඔයාට නැති වෙන්න දෙයක් නැහැ. අවුරුදු 25 කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔයා කසාද බැඳලා නැහැ, ඔයාට ළමයි නැහැ. ඒ නිසා ඔයාට නැති වෙන්න දෙයක් නැහැ. ඕන දෙයකට ඔයාගේ අම්මා තාත්තා, ඔයාගේ අයියා අක්කා, ඔයාගේ යාළුවෝ සෙට් එකේ ඉන්නවා. ඒ නිසා කොල්ලනේ රිස්ක් ගන්න, කිසිම දෙයකට බය වෙන්න එපා. මේ කාලේ ගන්න රිස්ක් වලින් තමයි ඔයාගේ අනාගතයේ සක්සස් වෙන්නේ කියලා හිතලා අනිවාර්යයෙන්ම බය නැතුව ඩිසිෂන්ස් ගන්න පටන් ගන්න. අවුරුදු 25 කියලා කියන්නේ ඔයාගේ ජීවිතයේ සුන්දරම කාලය. ඒ නිසා මගේ අවසාන ටිප් එක තමයි මේ සුන්දර කාලේ හොඳටම විඳින්න, ඔයාට ආදරය කරන්න, ලස්සනට අඳින්න, යාළුවොත් එක්ක සෙට් වෙන්න, ට්‍රිප් යන්න, හොඳ ලස්සන මෙමරිස් ජීවිතයට එකතු කරගන්න. ඉතින් බොයිස් පා අවුරුදු 25ට අඩුණා. ආ අවුරුදු 25 වෙනකොට මේ මම කියපු දේවල් කම්ප්ලීට් කරගෙන හිතාගන්න, වැඩ කරන්න. ඔයා අවුරුදු 25ට වැඩි නම් අදම ජීවිතයට මේ දේවල් එකතු කරගන්න. ආ වීඩියෝ එකට කැමති නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, කමෙන්ට් කරන්න පල්ලෙහා ඔයාලට හිතන දේවල්, ඉස්සරහට මොන වගේ වීඩියෝස් ඕනේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මට ඉන්ස්ටෝල්ට මැසේජ් කරන්න, මම ඉන්ස්ටා හැම මැසේජ්යක්ම රීඩ් කරලා ඒවට රිප්ලයි කරනවා. ඉතින් කොල්ලනේ අලුත් වීඩියෝකින් හම් වෙනකම් පරිස්සමෙන් ඉන්න ඕනේ. ගේන් යන්න, ජය වේවා.